තවදුරටත් සිය ආරක්ෂක වළලු පුළුල් කරති. එල්ටීටී ත්‍රස්තවාදීන් හා ආරක්ෂක හමුදාවන් අතර විටින් විට දරුණු ගැටුම් හටගෙනුණු බවද වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින අප නියෝජිත සුජිත් විතානපතිරණ පවසයි. ජයග්‍රහණ රසක් ලබා ගනිමින් විජයග්‍රාහී ලෙස ඉදිරියට ගමන් ගන්නා වන්නී මානුෂීය මෙහෙයුම තවදුරටත් ශක්තිමත් කරමින් වන්නී මානුෂීය මෙහෙයුමේ කටයුතු තවදුරටත් වේගවත් කරමින් සිවවන කාර්ය සේනාංකයද අද දිනේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා. 59 වන සේනාංකය උතුරු දිසාවට ගමන් ගනිද්දී ඊට සහය දක්වමින් සිවවන කාර්ය සේනාංකය බටහිර දිසාවෙන් එල්ටීටී ත්‍රස්ත ගහණය පවතින ප්‍රදේශ මුදා ගැනීමේ කටයුතුවල මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. එල්ටීටී ත්‍රස්ත ගහණයේ පැවති විශාල භූමි ප්‍රදේශයක් මෙවන විට එල්ටීටීට අහිමිව ගොස් කර්නල් නිසාන්ත වන්නියාරච්චිගේ නායකත්වයෙන් සිවවන කාර්ය සේනාංකය ක්‍රියාත්මක වන්නේ. ලුතිනන් කර්නල් ප්‍රියන්ත විජේගුණවර්ධන සිවවන කාර්ය සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලෙස කටයුතු කරනවා. බලසේනා දෙකකින් සිවවන කාර්ය සේනාංකය සමන්විත වෙනවා. 641 වන බලසේනාවේ බලසේනාධිපතිවරයා ලෙස ලුතිනන් කර්නල් AA IJ බණ්ඩාරත් 642 වන බලසේනාවේ බලසේනාධිපතිවරයා ලෙස ලුතිනන් කර්නල් රන්දුල හත්නාගොඩත් සිවවන කාර්ය සේනාංකයේ යටතේ මෙහෙයුම් දියත් කරනු ලබන්නේ. 59 වන සේනාංකයේ බටහිර දිසාවෙන් සිවවන කාර්ය සේනාංකය මෙහෙයුම් දියත් කිරීමෙන්ද සිදුවන්නේ LTTE මුලතිව් බලකොටුව හා අවට ප්‍රදේශ රැකගැනීමේ අවධානම තව තවත් වැඩි කිරීම. ඒ මෙවන විට මෙහෙයුම් දියත් කරන සැලසුම් සහගත ක්‍රියාවලියත් සමගින් එසේම මුලතිව් ඝන වනාන්තරයද පසු කරමින් ඉදිරියට ගමන් ගන්නා 59 වන සේනාංකයේ මෙහෙයුම් තව තවත් වේගවත් වීම වැලියෝ ප්‍රදේශයෙන්ම සිවවන කාර්ය සේනාංකය මෙහෙයුම් දියත් කිරීම තුලින්ද සිදුවනු ඇති. මේ ආකාරයෙන් තීරණාත්මක ජයග්‍රහණ රසක් ලබා ගනිමින් වීරෝදාර රණවිරුවන් ඉදිරියට ගමන් කරනුයේ දිනේ පැය 24 පුරාම ඇදහැලෙන අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය යටතේ වූ අභියෝගද නොසලකා හරිමින් බව මතක් කළ යුතුම කරුණක්. තමිල් ආනන්ද වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ සිවවන කාර්ය සේනාංකය මෙහෙයුම් ආරම්භ කළ පාලම්පාසි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි.